කරදියෙන් පවුරු බඳ දෝවිලි සුවඳටත් මල් පිපෙන වීරත්වයෙන් බොහෝසත් මේ බිම උපන් අද්විතීය විරල මිනිසුන් සදාතනිකවම ජීවමානය වීරත්වයක උපත කොතැනකද ජාතිකත්වය සාධාරණත්වය මනුෂ්‍යත්වය අරමුණු කරගෙන ඉතිහාසයේ පටන් ජන සමාජය තුළ වීරත්වයේ පුනරභවයන්හි උපත සිදුවිය නන්දසින් කලින් කල අභීත හැඟීමෙන් වීරයින් උපදින බුදුපා පහස දෙවරක් ලද පින්බර වූ භූමිය මානව සංහතියේ අනාගතය උදෙසා නික විස්කම්පා ලේන් දහදියෙන් තෙත්කොට දිවි හිමියෙන් ආරක්ෂා කළහ. බලකාමයින් හා ජාතික අසමගියෙන් කෙරළු පැලඳ වූ වරකැතියන්ට තමන්ගේ හිස නොනමන බවකි අද්විතීය හෙළයන්ගේ පුරාවතෙහි සොඳුරු අඳුර තැන් බොහොමය. මේ සිංහල අපගේ රටයි, මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හද පන ගැහෙන රටයි, මුළු ලොව ඒ රටට යටයි. බල ලෝභත්වයෙන් බල කෑදරත්වයෙන් මසුරු වූ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම වීරයින් උපන් භූමියට වැටෙන්නට විය. හිරු නොබසින අධිරාජ්‍ය සසල කරවමින් පුරන් අප්පුලාගේ සරදියල්ලාගේ සිංහ රාවය රැවුදෙන්නට විය. අධිරාජ්‍යවාදය විසින් අසාධාරණයෙන් උතුරාගත් සියලු දේ අවියෙන් හෝ අවියෙන් තොරව සටන් වැද බුදු දහමත් ලංකා මාතාවත් ආරක්ෂා කර ගැනීම වීරයින්ගේ සනාතන ධර්මයයි. එකී ධර්මයට අනුකූලව සොඳුරු මිනිසුන් විසින් ලක්දරණ මත චිත වසින් 1948 වූ පෙබරවාරි මස 4 වන දින වීරත්වය ප්‍රතිනිර්මාණය කරන ලදී. නැවතත් මෙවන් වූ කාල පරිච්ඡේදයක් උදාවන්නේ 1979 වර්ෂයේදී ඒ වසර 30ක් පැවති යුද්ධයේ ආරම්භයයි. අතීතය නැවත නැවත සිහි ගන්වන හේලෙයි. නොනවත්වා ගන්න නිදහස වෙනුවෙන් සටන් වැද 2009 වර්ෂයේදී යුද පිටියේ ජයග්‍රහණය තමා සතු කරගන්නට සමත් විය. නාවික බලය, යුද බලය හා ගුවන් බලය යන ත්‍රිත්වයෙන්ම ඉදිරියෙන් සිටි මෙම ත්‍රස්තවාදය සමාප්ත කිරීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කැප වුණේ දිවාරය නොබලාය. දූරදර්ශී පාලනය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මෙහෙය වූ මානුෂීය මෙහෙයුම හමුවේ 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුලින් පුටා දමමින් දිනෝ නිදහස සනාථ කරන්නට විය. 48 දී
දෙදහස නවයේදී වීරත්වයෙන් බොහෝසත් වීරයින් අද්විතීය විරල මිනිසුන් රැකදුන් නිදහස රැක ගැනීම අප සතු වගකීමක් නොවන්නේද මේ එකී මිනිසුන්ගේ වීරත්වය එක් මායාවක් වන්නට ඉඩ නොදී යලි යලිත් සනාත කරනා ඇසෙතිසි මතකාවර්ජනය අවසන ඔබට මේ පුරට මේ කය වෙහි මෙව උරංකා ඒ වීරත්වයට නාලන්දා විද්‍යාලයේ ජනසන්නිවේදන ඒකකයේ උත්තමාචාර්ය